තෙරුවන් සරණයි සුබ දවසක් ඔබට. ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් 33 වතාවක් ගිලුණු ටයිටැනික් නැව නැරඹීමට සහ ගවේෂණයට සාගර පතුලට ගිය බවත් පවසා ඔහු තවත් කියනවා ඔබ නොදැක්ක බොහෝ දේ මා එම සාගර කලාපය තුලින් දුටු බවත් එය මහා භයංකාර ව්‍යසනකාරී තැනක් බවත් ඔහුම ප්‍රකාශ කරනවා ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවක් තුළ. ඒ වගේම ඔහු සඳහන් කරනවා ටයිටැනික් සොහොන් කොටක් ගැන. එසේනම් මෙම අද්භූත සිදුවීම් සහිත කැමරන්ගේ වැඩි විස්තර සහ තවත් විස්මිත තොරතුරු ආධ්‍යාත්මික ඇසකින් සහ ආධ්‍යාත්මික කෝණයකින් දැකීමට පෙර ඔබ තවමත් අප ධම්ම ගයාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරන්න අප හා එකතු වන්න. මුලින්ම අප අනුශාසනා කරන්න කැමති ඔබට අප ධම්මගයාව සියලු වැඩසටහන් පේනමානයක සිට හෝ භෞතික විද්‍යාව මත පමණක් හිර වී ලඝු වී සිදු නොකරන බවත්, එවැගේම පේනමානයෙන් එහාට ඇති නොපේනමානයක වන ක්‍රියාදාමයක් ආධ්‍යාත්මික විශ්ව ඥාන ඇසකින් ගවේෂණය කර ඉදිරිපත් කරන බවත් අප ඉතාමත් කරුණාවෙන් දයාවෙන් ඔබට මෙසේ මතක් කරනවා. එසේම සියලු ආධ්‍යාත්මික කාරණා හැමදාමත් මෝඩයන්ගේ විවේචනයට සහ නින්දාවන්ට පත්වන බවත්, ප්‍රඥාවන්ත සිත් සුළු වශයෙන් හෝ අවදි කළ ඇත්තන්ගේ විශ්වාසයට සහ ප්‍රශංසාවට හැමදාමත් ආධ්‍යාත්මික ලෝකයේ ලක්වන බවත් ඔබ අප දන්න කාරණාවක්. එනිසා ඒ ගැනත් කිසිවෙක් කලබල විය යුතු නැහැ. ඒ ඔබට කමෙන්ට් සෙක්ෂන් එක බැලුවහම හොඳට වටහා ගන්න පුළුවන්. ඊට හොඳම උදාහරණයක් ලෙස අප වර්ෂ 4ක සිට විශ්වාධ්‍යාත්මික අනාගත පණිවිඩ සමාජගත කරනවා. තවමත් එය අප සිදු කරනවා. නමුත් එම විශ්ව පණිවිඩ මහා මිත්‍යාවල් කියලා නින්දා අපහාස කළ අය බොහෝයි. අදටත් එය එසේමයි. නමුත් අප සිත දියුණු කර ලබාගත් එම විශ්වාධ්‍යාත්මික පණිවිඩ මේ වන විටත් 90%ක්ම සත්‍ය වී හමාරයි. එයද පිළිගැනීමට සමහර අය අකමැති. ඒ තරමට තම කුහකභාවය අතිමහත් ඔවුන්ගේ. නමුත් අදටත් බොහෝ ප්‍රඥාවන්ත අය අපට හදවතින් ආශිර්වාද කරනවා, අප සමග රැඳී සිටිනවා. ඉතින් ඒ අපට ලොකු සතුටක් සහ ලොකු ආශිර්වාදයක්. අනිත් හැමෝටම අප මෛත්‍රීසිතින් අනුකම්පා කරනවා. වෛර කරන්නේ නැහැ කවදාක්වත්, ඒකේ ඇත්තුන්ගේ අනවබෝධය සහ මෝඩකම නිසා. නමුත් කාටූන් හරහා අනාවැකි පළ කළ සිම්ප්සන් අනාවැකි දොහොත් මුදුනින් පිළිගන්න කැමැති අර අපව විවේචනය කරන පිරිසම තමන්ගේ දේට නින්දා කර පිටරටක සුද්ධෙක් කළොත් එය දේවත්වයෙන් සලකන තරමට නිවට මනසක් තිබීම සැබෑවටම ජාතියක් ලෙස මහා වාසනාවක්. මේ අවස්ථාවේදී ඉතාමත් කරුණාවෙන් මතක් කරමින් අප විස්තර කරන්නේ තවත් ආධ්‍යාත්මික විශ්ලේෂණයක් සහ ඒ හා බැඳුණු විස්තර කීපයක්. විශේෂයෙන්ම ජේම්ස් කැමරන් 33 වතාවක් ටයිටැනික් නැරඹීමට ගොස් නැවත පැමිණීමේ රහස ගැන අප මේ අවස්ථාවේ විග්‍රහ කරනවා, විවරණය කරනවා. ඇත්තටම එය ඔහුගේ කර්ම ශක්තියේ වාසනා ගුණයක්. කර්මය බලවත් නම් ගලේ ගැසුවත් මැරෙන්නේ නැහැ. ඒ වගේම අප සමග ඉතා සමීපව කටයුතු කළ බටහිර රටක ජීවත් වන මහාචාර්යවරයෙකු මේ ගැන මීට වර්ෂ කීපයකට කලින් අදහස් දැක්වුවා. ඔහු හා කැමරන් අතර යම් සම්බන්ධතාවයක් ඇති බව කතාවෙන් මට වැටහුණු කාරණාවක්, දැනුණු කාරණාවක්. එම මහාචාර්යවරයා සඳහන් කළේ කැමරන්ගේ ටයිටැනික් ගවේෂණ ගමනේදී 13 වතාවක්ම අතිශය බියකරු අත්දැකීම් වලට ඔහු ලක් වී ඇති බව. නමුත් ඒක ලෝකෙට ඔහු ප්‍රකාශ කළ නැහැ. එම සිදුවීම් අදටත් ලොවට රහසක්. 13 වතාවක්ම මිහිපිට කිසිවෙකු විශ්වාස නොකරන සිදුවීම් අවස්ථා 13ක් තමාට මුහුණ දීමට සිදු වූ බවත්, ඒවා නූතන ලෝකයටවත් නූතන විද්‍යාවටවත් විසඳා ගැනීමට බැරි තරම් මහා බියකරු සංකීර්ණ සිදුවීම් බවත් ඔහු අප සමග විස්තර කළා. එම මහාචාර්යවරයා ඒ නිසාම වෙන්නේ ඇති කැමරන් ටයිටන් සිදුවීමේදී කියන්නේ මේ සාගර පත්ල මහා ව්‍යසනකාරී අති බිහිසුණු තැනක් බව. ඒ වචනවලින් බොහෝ දේ සඟවාගෙන ඇති බව මනාව පැහැදිලි වන කාරණාවක්. අපත් සමග කතා කළ එම මහාචාර්යවරයා සඳහන් කළ පරිදි එම මහා බියකරු අන්ධකාර ගැඹුරු සාගර කලාපයේදී අද්භූත මහා බියකරු ජීවීන් එක සැරේටම මතුවී නැවත ක්ෂණයකින් නොපෙනී යන බවත් සඳහන් කළා. ඒ වගේම විවිධ අද්භූත වචන සහ ශබ්ද තවත් අවස්ථාවන්හිදී තමන්ගේ
යානාවට ඇසි ඇති බවත් ඔහු අපට ප්‍රකාශ කළා මේ දත්ත හුවමාරු කරගන්න අවස්ථාවේදී. ඔහු සඳහන් කරන පරිදි තවත් අවස්ථාවක මෙම ගැඹුරු අඳුරු සාගර කලාපය තුළ දරුණු ජල කුහර තිබූ බවත් අන්ධකාර ජල කුහර තිබූ බවත් සඳහන් කළා. ඒ ඔහුගේ වචනයක්. ඒ ඔහුගේම වචනවලින් කියනවා නම් Deep Ocean Black Holes. Deep Oceans Black Holes වශයෙන් තමයි එම මහාචාර්යවරයා ඉගෙන සඳහන් කළේ. යම් හේකින් තමන්ද එම කුහරයක ග්‍රහණයකට අසු වුණා නම් අති දැවැන්ත අභිරහසක් ලෙස තමන්ද මෙලොවින් සමුගනු ඇතැයි ඔහු ප්‍රකාශ කරා. අප හිතන්නේ මෙය අර පුද්ගලයා කියව කාරණාවක් මේ මහාචාර්යවරයා අප වෙත සඳහන් කරනවා ඒ විදියටම. එමෙන්ම විටින් විට එම අධික පීඩන කලාපය තුළ ඇති ගේට්ස් විශේෂයෙන්ම වෘත්තාකාර ගේට්ස් හෙවත් මා කලින් සඳහන් කළ ඩීප් බ්ලැක් හෝල්ස් අධික ඇදගැනීමේ ශක්තියකින් යුතු බවත් ඒ වගේම එය ෂණයකින් විවෘත වන බවත් නැවත සංවෘත වන බවත් ඔහු තවදුරටත් අපට විස්තර කළා. මෙය වෙනම ලෝකයකට වෙනම මානයකට විවෘත වන දොරටුද. එසේනම් තවත් මාන සහ තල මෙම ගැඹුරු අඳුරු සාගරයේ පවතිනු ඇත. ඔවුන් එය අදටත් විශ්වාස කරනවා. කුමක්ද? තවත් මාන සහ මේ අඳුරු සාගර කලාපයේ යම් දොරටු පවතින බව. ඔබ සුළු මොහොතකට මෙනෙහි කර බලන්න. ඒ සමාගමේ නමත් ඕෂන් ගේට්ස්. ස්ටාර් ගේට්ස් සහ ඕෂන් ගේට්ස්. මෙවැනි මහා බිහිසුණු ඩීප් ඕෂන් බ්ලැක් හෝල්ස් එකක් විවෘත වී ෂණයකින් සංවෘත වන සිදුවීමක් ඔහුද සියසින් දර්ශනය කර ඇත. එය තප්පරයක් තරම් අඩු කාලයකදී වැසී ගොස්ද ඇත. ඒ ඔහුගේ පෙරවාසනාවකි. ඒ වැසී යාමත් සමගම අධික ගැඹුරු ජලයේ පවතින පීඩනය ක්ෂණයකින් වෙනස් වී අධික පීඩන ධාරිතාවක් බවට පත්ව ඒ පීඩනය සිය ගුණයකින් පමණ මොහොතක් තුළ වැඩි වී ඇති බවත් ඔහු අප වෙත ප්‍රකාශ කළා. ඒ වගේම ඔහු විශ්වාස කරනවා ටයිටැනික් නටබුන් කලාපය තුළ ඇති ගැඹුරු සාගර කලාපය තුළ ආලෝකයක් නොවැටෙන අධික ගැඹුරු මුහුදු පත්ල තුළ සාගර කලාපය තුළ මේ වගේ ඩීප් ඕෂන් බ්ලැක් හෝල් සිය ගණනක් ඇති බව. එනම් මොහොතකින් විවෘත වී නැවත සංවෘත වන ස්වභාවයකින් යුක්ත ඩීප් ඕෂන් බ්ලැක් හෝල්ස් ගැනයි ඔහු සඳහන් කළේ. ඒ වගේම මෙවැනි ඩීප් ඕෂන් බ්ලැක් හෝල්ස් විවෘත වී මොහොතකින් එම විවෘතභාවය නිමාවීමත් සමගම සංවෘත වීමත් සමගම ඒ ගැඹුරු සාගරයේ තිබුණා වූ අධික පීඩනය ජල පීඩනය ඉතාමත් ක්ෂණයකින් ඊටත් එහා ගිය මහා ජල පීඩනයක් බවට පත් වී නැවතත් අර මා කලින් සඳහන් කළ ඩීප් ඕෂන් බ්ලැක් හෝල්ස් නැවත සංවෘත වීමත් සමගම පෙර තිබුණා වූ අධික පීඩන සාමාන්‍ය පීඩන තත්ත්වයට පත්වන බවත් ඔහු තව තවත් අපවත් සමග සඳහන් කළා. ඒ කෙතරම් නම් බිහිසුණු අත්දැකීමක්ද මිනිසා සහ තාක්ෂණයට හිතා ගන්නවත් බැරි සබාදහමේ ක්‍රියාන්විතයක්. මෙවැනි මොහොතක සබ්මැරීනයක් අසුනෝතින් සිදුවන දේ ඔබට හිතා ගන්නවත් බැරිවනු නියතය. මෙම සිදුවීම ඔවුන් දැක ඇත්තේ ටයිටනික් නටබුන් කලාපයේ සිට කිලෝමීටර් ගානකට ඇතින්. යම් වෘත්තාකාර දොරටුවක් යම් ආලෝකයක්ද විහිදුවමින් වමේ සිට දකුණු පැත්තට ඉතා වේගයෙන් දිය සුලියක්සේ ජලය කැරකැවි ෂණයකින් එය අතුරුදන් වීමක් ලෙසයි ඔහු සඳහන් කළේ. ඒ සිදුවීම එහිදී ඉතා ඈතින් ඒ සිදුවුණත් තමන්ටද එය දැනුණු බව සඳහන්. ඒ මොහොතේ සාගර පත්ලයේ නිශ්චලව තිබුණා වූ ජලය ගැඹුරු ජලය අධික පීඩනයකින් යුක්ත ජලය බුබුලු දවමින් යම් රිද්මයකට චලනය වී නැවතත් සංසුන් වූ බව සඳහන් කරා. මෙවැනි සාගර බ්ලැක් හෝල්ස් ඩීප් ඕෂන්ස් බ්ලැක් හෝල්ස් සිය ගණනක් මෙම ගැඹුරු සාගර කලාපයේ ඇති බවත් ඒවා ඉතා බිහිසුණු බවත් කැමරන් නොකියා කියන බවක් අපට දැන් වැටහෙනවා. එය කිසිදා අත් නොවිඳි කෙනෙකුට සිතා ගන්නවත් බැරි තරම් ගුප්ත මායාවක්. ඒ වගේම එම මහාචාර්යවරයා සඳහන් කරන පරිදි ටයිටනික් සොහොන් කලාපය යනු අති බිහිසුණු ගැඹුරු සාගර වෙනස්කම් ඇති ගුප්ත කලාපයක්. එසේම අන්ධකාර සාගරයේ ගැඹුර තුළ ආලෝකය නැති ගැඹුරු සාගරය තුළ විටින් විට මහා බිහිසුණු ගැඹුරු සාගර දියවැල් එක ක්ෂණයකින් මතුවී එම ටයිටනික්
සොහොන් කලාපය තුලට ඇදී යන බවත් සඳහන් කළා. එහිදී යම් වස්තුවක් ෂණයකින් ඇතිවන මෙම ගුප්ත ගැඹුරු සාගර දියවැලකට අසුනවා නම් ෂණයකින් එය සුන් වී ටයිටැනික් සොහොන් කලාපයට ඇද යනු නියතය. ඒ නිසාම වෙන්න ඇති කැමරන් මෙහි සඳහන් කරන්නේ සුන්බුන් ඇති තැන ලෝකයාට හරියටම කිව්වේ සා හොයාගන්න ඕන් නම් මෙන මේ තැන බලන්න කියල කිව්වේ මේ පදනම තුළ සිටගෙනමයි. ඒ දැන් අප ප්‍රත්‍යක්ෂ කාරණාවක්. ටයිටැනික් සොහොන් කලාපය තුළ සුන්බුන් සොයන්න කියලා ලෝකයටම කිව්වා. ඉදිරියේදී නවතම හොලිවුඩ් සිනමා පටයක් නිර්මාණය වනු නියතය. එයට පාදක වනුයේ කැමරන් දුටු අති බිහිසුණු ගැඹුරු ගුප්ත සාගරය යන තේමාවයි. අප වෙත අදහස් පළක මහාචාර්යවරයා තව බොහෝ දේ ප්‍රකාශ කළත් මෙතනින් අප කතාව විරාමයකින් නවත්වනවා. කුමාදයත් දත්ත සොරුන්ගෙන් මෙම වටිනා විස්මිත දත්ත පරිස්සම් කර ගැනීමට අවශ්‍ය වන නිසාමය. බඹයක් සහිත ලෝකයාට වඩා සීමාවක් නැති බාහිර ලෝකයේ කිසිදා ඔබට ගවේෂණය කර නිමා කළ නොහැක. ඒ තරමට අතිශය සංකීර්ණ සහ ගුප්තය. ඒ නිසාම් බුදුන් වහන්සේ එය අතහැර තම බඹයක් සහිත ලෝකය ගවේෂණය කර සසරින් එතර වෙන ලෙස සියල්ලෝටම දේශනා කළා. එයිනුත් පැහැදිලි වන්නේ අතිශය බිහිසුණු, අතිශය භයංකාර, අතිශය ගුප්ත, රහස් සම්පූර්ණයෙන් කවදාක්වත් එළි නොවන මහා විශ්වයක අභිරහස් අනන්ත අප්‍රමාණ පවතින බවයි. එසේනම් මේ අවස්ථාවේදී අප ධම්මගයා වශයෙන් අනුශාසනා කරනවා මේ විශ්ව ආධ්‍යාත්මික විවරණයක් වශයෙන්ම විද්‍යාවට සහ මසසට නොපේන බොහෝ දේ, භෞතික විද්‍යාවට ගෝචර නොවන බොහෝ දේ තව අනන්ත අප්‍රමාණ මේ පෘථුවිය තුලත් විශ්වය තුලත් සදාකල් පවතිනු ඇත. එනිසා විශේෂයෙන්ම ඩීප් ඕෂන් බ්ලැක් හෝල් සිය දහස් ගාණක් ගැඹුරු සාගරය තුළ පවතිනු ඇත. ඒ වගේම මෙතෙක් මිනිසාට සහ තාක්ෂණයට හසු නොවූ ඒ මහා භයංකාර දිය සුලි දිය වැල් ගැඹුරු සාගරය තුළ ෂණයකින් මතුවී ෂණයකින් අතුරුදහන් වී ඒ කලාපොලට යම් ගුරුත්ව කලාපොලට ඇද යනු නියතය. එය මිත්‍යාවක් නොව එය සත්‍යයකි. ඒ වගේම විවිධ සාගර මානවලට විවිධ වූ තවත් අන්තර ලෝකවලට ඇතුල්වන දොරටු ඕෂන් ගේට්ස් තව බොහෝ ගැඹුරු සාගරයක් තුළ මහා අන්ධකාර සාගරයක් තුළ සාගර කලාපයක් තුළ පවතිනු ඒකාන්තව ඇත. එසේනම් සාමාන්‍ය ගැඹුරයයි මෙසේ නිශ්චිතව සඳහන් කළත් මතුපිට ගැඹුර, ඒ වගේම අඩිගානක් යනවිට පවතින්නාව ගැඹුර සහ අතිශය ගැඹුරු සාගරයක් තුළ පවතින්නාව ගැඹුර නිශ්චිතයයි සිතාගෙන යම් යානාවක් හෝ යම් පුද්ගලයෙක් යම් රොබෝ කෙනෙක් යනවා නම් එක ක්ෂණයකින් වෙනස් වන්නා වූ අධික පීඩන ගැඹුරෙහි පවතින්නා වූ චලනයන් අධික පීඩනයක් වෙනස් වන තවත් පීඩනයක් ක්ෂණයකින් මතුවහොත් මා කලින් සඳහන් කළ ඩීප් ඕෂන් බ්ලැක් හෝල්ස් ක්‍රියාත්මක වූහොතින් ඔබ සහ විද්‍යාව විශ්වාස කළ ගැඹුරු ජලයේ පීඩනය හිතුවටත් වඩා සිය දහස් ගුණයකින් වැඩි වී ඒ සියල්ල විනාශ වී යා හැක. ඒ වගේම ඒ ගැඹුරු සාගර කලාපවල තුළ ඇති අතිශය බිහිසුණු ඉතාමත් භයංකාර දිය වැල් සහ එහි කේන්ද්‍රය, එහි මධ්‍ය සහ එහි ආකර්ෂණය ඉතාමත් අධිකව පවතින නිසා ෂණයෙන් මතුවන මේ ගැඹුරු සාගර දියවැල් නිසා ඔබ නොහිතූ විද්‍යාව විශ්වාස කළ නොකළ මොහොතක යම් යානාවක් ෂණයකින් මතුවන ඒ මහා භයංකාර ගැඹුරු සාගරය තුළ ඇති මාරාන්තික දියවැල් ෂණයකින් ක්‍රියාත්මක වී ඒ සියල්ලද රැගෙන කලින් සඳහන් කළා වූ කලාපයට වගේම තවත් කලාප රැසක් පවතුණු ඇත. යම් ගුරුත්ව කේන්ද්‍ර ආදී කොට ඇති යම් නාභීන් ක්‍රියාත්මක වනු ඇත. ශක්තියින් සම්ප්‍රේෂණය වන ඒ සියල්ලට ක්ෂණයකින් විනාඩියකටත් නොඅඩු කාලයකින් ගසාගෙන ගොස් සුණු විසුණු කරනු නියතය. දැන් ඔබට බොහෝ දත්ත මේ තුළින් ශ්‍රවණය කළා, සපයා දුන්නා. දැන් ඔබට කල්පනා කරන්න පුළුවන් මධ්‍යස්ථ මනසකින්, අන්තවාදී නොවන මනසකින්, විරුත මනසකින් කැමරන් කියූ අති බිහිසුණු සාගරය සහ මෙතෙක් ඔහු
නොකියන රහස් බොහෝ ඔහු ධාතුන් වතාවක් ඇස් දෙකින්ම ගෝචර කරගත්තා. නමුත් ගෝචර නොවුණු තවත් අතිශය භයංකාර බිහිසුණු දත්ත කොතෙක් නම් ගැඹුරු සාගර කලාපය තුළ පවතිනවාද කියන කාරණාව. එසේ නම් අනාගතයේදී අප මෙහිදී ආධ්‍යාත්මික ධ්‍යාන අනාවැකියක් ලෙස ප්‍රකාශයට පත් කරනවා. මෙතෙක් ගුප්තව පවතින්නා වූ ඔහු දුටු මහා ගැඹුරු ගුප්ත සාගරයේ ඒ මහා බිහිසුණු අද්දකීම් අලලා ඔහු සිනමාපටයක් නිර්මාණය කරනු ඇත. එහිදී මේ සියලු සිද්ධාන්ත ඔහු සිනමාවක් තුළින් ප්‍රතිනිර්මාණය කර ලෝකයට විද්‍යාරාමුවක් තුළ ඒ කතාව කියන්නට උත්සාහ කරනු ඇත. එනිසා අනන්ත අප්‍රමාණෝ විශ්ව රහස්, මහා ගුප්ත රහස්, අති බිහිසුණු ක්‍රියාන්විත අනන්ත අප්‍රමාණ සහිත මේ විශ්වධාතුව, ලෝකධාතුව, සක්වල ධාතුව කිසිවෙකුට ගවේෂණය කොට මෙය මෙහෙමයි කියා කීමට නියතියක් සැපීමට කවදාක්වත් හැකියාවක් නොලැබෙනු ඇත. එසේ හැකියාවක් ලැබෙනවා නම් ඒ ලෝතුරා බුදු කෙනෙකුට පමණක්මයි. එසේ නම් නවීන විද්‍යාව යනු ඉතාමත් පුංචි අංශුවක් පමණකි. සැමට තෙරුවන් සරණයි.